අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අදත් අපි හෝප් වැඩසටහන සමගින් සම්බන්ධ වෙනවා. ඔබ දන්නවා හෝප් වැඩසටහනදී අපි සමාජීය වශයෙන් පුද්ගල වශයෙන් ඒ වගේම ආර්ථිකමය වශයෙන් වැදගත් වන මාතෘකාවන් පිළිබඳ විවිධ පැතිකඩ ඔස්සේ කතා බහට ලක් කරනවා. අද දවසේදීත් අපි විශේෂ මාතෘකාවක් තෝරාගෙන තිබෙනවා අපේ හෝප් වැඩසටහනදී කතා බහ කිරීමට. විශේෂයෙන්ම අපි දන්නවා අපේ පෝෂණය ගැන කතා කරනකොට අපිට බොහෝ මාතෘකාවන් ඔස්සේ කතා බහ කරන්න පුළුවන්. හැබැයි මෙතනදී අද දවසේදී විශේෂ වෙන්නේ අපි කුකුල් පාලනයත් ඒ වගේම ඒ හා සම්බන්ධ පෝෂණය සහ දුර්මත මේක තමයි අද දවසේදී අපේ මාතෘකාව බවට පත්වන්නේ. මම මුලින්ම හඳුන්වා දෙන්නම් අද දවසේදී අපිත් එක්ක මේ මාතෘකාව පිළිබඳව කතා බහ කරන්නට සම්පත් ධාරීන් ලෙස කවුරුන්ද සම්බන්ධ වන්නේ කියන කාරණාව පිළිබඳව. මම මුලින්ම හඳුන්වා දෙන්න කැමති රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පශු විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ඉන්දුනිල් පතිරණ මහතා. අයිබෝන් කියලා පිළිගන්නවා මහාචාර්යතුමනි ඔබතුමන්ව. හොඳයි. ඒ වගේම අද දවසේදී අපිත් එක්ක මේ කතා බහට එකතු වෙනවා ලෝක කුකුල් විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති පශු වෛද්‍ය සුසන්ත මල්ලවරච්චි මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්ට. හොඳයි. මං හිතන්නේ අපේ පෝෂණය ගැන කතා කරනකොට අපේ ආහාර ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම ශාකමය ආහාර මාංශමය ආහාර මේ සියල්ලක්ම අපේ පරිභෝජනයට ගන්නවා අපේ ආහාරවලට ගන්නවා. අපේ ආහාරවේල් ප්‍රධාන ආහාරවේල් තුනක් තියෙනවා. තව කෙනෙක්ගේ ආහාරවේල් දෙකක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපේ ආහාරයට මස් මාංශ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අංගයක් බවට පත් වෙලා තියෙනවා. අපි හැමදාමත් මේ හැම ආහාරවේලකටම මේ කුමන හෝ මස් වර්ගයක් එකතු කර ගැනීම බිත්තර හෝ වෙන ඕනෑම දෙයක් අපි එකතු කර ගන්නවා. මං හිතන්නේ අපි විශේෂයෙන්ම අද කතා කරන්නේ කුකුල් පාලනය ඒ වගේ මේ හා පෝෂණය සහ දුර්මත පිළිබඳව. මුලින්ම මේ කියන කර්මාන්තය පිළිබඳව යම්කිසි අවබෝධයක් අපි ලබාගෙන මේ කතා බහ ආරම්භ කරමු. අපිත් එක්ක එතුණව පශු වෛද්‍ය සුසන්ත මල්ලවරච්චි මහත්මයා. අපි කතා කරමු මුලින්ම මේ කර්මාන්තය මොන වගේද, අපේ රටේ මේ වෙනකොට කොයි වගේ තනකද තියෙන්නේ කියන කාරණාව මුලින්ම සඳහන් කරලා අපි කතා බහ ඉදිරියට අරගෙන යමු. රුවන්ක බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දෙන පිළිබඳව ITN ආයතනයටත්. අත වශයෙන්ම ලංකාවේ කුකුළු පාලනය ගත්තාම දකුණු ආසියාවේ රටක් වශයෙන් දැනට මං හිතන දකුණු ආසියාවේ රටවල් වලට සාපේක්ෂව හොඳම තත්ත්වයේ නිෂ්පාදන ඵලදායිතාවයක් සහ ආරක්ෂිත කුකුළු කර්මාන්තයක් තියෙන රටක් තමයි ශ්‍රී ලංකාව. ඒ හේතුව අපේ තාක්ෂණික අතින් ලෝකයේ ඉහළම තාක්ෂණික ක්‍රම පාවිච්චි කළ තමයි අපිට දැන් පවත්වාගෙන යන බිත්තර නිෂ්පාදනය සහ මස් කුකුළු මස් නිෂ්පාදනය කරගෙන යන්නේ. ඒ නිසා දකුණු ආසියාවේ සාපේක්ෂව බලපුවාම අපි ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ කුකුල් මස් පරිභෝජනයේ ග්‍රෑම් සාමාන්‍යයෙන් 48ක් විතර කිලෝ 48ක් විතර තමයි අවුරුද්දකට පරිභෝජනය කරන්නේ ඒ ජනගහන ඝනත්වයත් එක්ක. ඒක ලංකාවේ දැනට අපි ගත්තාම ලංකාවේ මේක පුද්ගල පරිභෝජනය කිලෝ 10කට ආසන්න ප්‍රමාණයක් දැන් සහ ඊට මදක් එහා මෙහා වෙන්න පුළුවන් ප්‍රමාණයක් තමයි අපි දැනට පාවිච්චි කරන්නේ. ඒ බලදී ලංකාවේ කුකුල් කර්මාන්තය දියුණුවලා තියෙනවා සහ ලංකාවේ මිනිසුන්ට අවශ්‍ය පෝෂණය විශේෂයෙන් ප්‍රෝටීන් ප්‍රභාවක් ලෙස අපි දන්නවා පුද්ගලයෙක් කිලෝග්‍රෑම් 75 බර නම් කිලෝ එකට 0.8 ග්‍රෑම් අවශ්‍යයි ප්‍රෝටීන් දවසකට. එතකොට ආසන්න වශයෙන් ගත්තාම කිලෝ 75ක් බර පුද්ගලයෙකුට ග්‍රෑම් 60ක් වන ප්‍රෝටීන්. එතකොට මේ ප්‍රෝටීන් ප්‍රභාවය ලබා ගන්න ලාභම ප්‍රභාවය තමයි බිත්තර. ඉතින් බිත්තරයක් ගත්තාම බිත්තරයක ග්‍රෑම් 50ක් අපි ආසන්න වශයෙන් බර ගත්තොත් ග්‍රෑම් 50ක බිත්තරයක ග්‍රෑම් 7ක් ප්‍රෝටීන් තියෙනවා. ඉතින් අපි දන්නවා ලංකාවේ ලෝක ආහාර පිළිබඳ පරීක්ෂණ කරන ආයතනයක් වගේ පරීක්ෂණ කරලා තියෙනවා. මේක මේ මම කියන එකක් නෙමෙයි, ඕගොල්ලෝට Google කරලා බලන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ report බලන්න පුළුවන්. ලංකාවේ ළමා මන්දපෝෂණය 30% average ආසන්න වශයෙන්. එතකොට සමහර ප්‍රදේශවල 75% යන වෙලාවල් තියෙනවා. එතකොට ඒක ස්ටන්ට් වෙනවා. එහෙම නැත්නම් මේ කියන්නේ ඒ ළමයි කුරු වීම, එහෙම නැත්නම් මන්දපෝෂණය නිසා අපෝ නැවත ගන්න බැරි මට්ටමට මන්දපෝෂණය ඇකියුට් මැල්නියුට්‍රිෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඒ මට්ටමට ආපු 19%ක් ඉන්නවා මේ මේ දත්ත වර්තාණුව. එතකොට ඒ වගේ තත්ත්වයක් යටතේ පෝෂණය දෙන්න පුළුවන් හොඳම ප්‍රභාවය තමයි පිරිසුදුම් ප්‍රභාවය තමයි බිත්තරේ. ඇයි අපි පිරිසුදුම් ප්‍රභාවය කියන්නේ? ලංකාවේ කුකුල් නිෂ්පාදනයේ අපි දන්නවා බිත්තර නිෂ්පාදනය කරනකොට ඒ කොටුවලට ගිහිල්ලා කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් එහෙම නැත්නම් දැකපු කෙනෙක් ඉන්නවනම් දන්න කොච්චර බයෝ එහෙම නැත්නම් ජෛව ආරක්ෂණයක් කරලාද මේ බිත්තරේ නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් එතකොට ඒ බිත්තරේට විස බීජ යන්න තියෙන අවස්ථාව අතිශය අවමයි. ඉතින් ඒ නිසා ඒ අනික තමයි බිත්තරේ කියන්නේ ප්‍රෝටීන් වගේම පෝෂණ ප්‍රභාවයක්. හේතුව අපි කුකුළු කිකිලි බිත්තර ගන්නකොට ඒ කිකිලි බිත්තරයක් ගන්න හදන ෆාම් එකේ
ඒ බිත්තරයට සංසේචනය කරන්න කුකුලෙක් නැති එක විතරයි තියෙන වෙනස. ඒක හේතුව අපි දන්නවා කුකුලෙක් තිබ්බොත් බිත්තරේ සංසේචන වුණාන් පස්සේ පැටියෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ බිත්තරේ පැටියෙක් ආවොත් එම ඉක්මනට නරක වෙන්න පුළුවන් සංසේචිත බිත්තරයක්. හැබැයි සංසේචන නොවන බිත්තරයක් සාමාන්‍ය පරිසර තත්ත්වයකට කාමර උෂ්ණත්වය දවස් 14ක් ආසන්න වශයෙන් තියාගන්න පුළුවන්. නමුත් අපිට ෆ්‍රිජ් එකේ දැමුවොත් මාස සෝරි දවස් 30ක් විතර තියාගන්න පුළුවන්. ආසන්න වශයෙන් නමුත් ඊට වැඩි තියාගන්න වෙනවා පුළුවන්. ඒක මේ තමන්ගේ අවශ්‍යතාව මත. නමුත් ආසන්න වශයෙන් මාසෙත් තියාගන්න පුළුවන්. ඉතින් අපි බිත්තරයක තියෙන වටිනාකමත් එක්ක බලපුවාම අඩුම ලාභ මිල අපි දන්න පහුගිය දවස්වල බිත්තර රුපියල් 60ට ගියා ඊට එහා පැත්තට ගියා. ඒත් අඩුම ගන්න තිබ්බ අඩුම විදමින් ගන්න තිබ්බ හොඳම ප්‍රෝටීන් ප්‍රභවය තමයි බිත්තර. ඒත් එක්ක අපි කුකුල් මස් වලට ආවොත් අපි දන්නවා ලංකාවේ කුකුල් මස් නිෂ්පාදනය කරන ආයතන දැනට තියෙන ISO ස්ටෑන්ඩඩ් එහෙම නැත්නම් ඒ සම්මත තත්ත්ව පරීක්ෂණ යටතේ ඉතාමත්ම ඉහළ තත්ත්වයෙන් තමයි මේ නිෂ්පාදනය කරන්නේ. විශේෂයෙන් මම කියන්නේ මම මේ කුකුල් පාමයක් තියෙන කෙනෙක්වත් එහෙම නැත්නම් කුකුල් පාමකින් පඩි ගන්න කෙනෙක්වත් නෙවෙයි. ඒ නිසා මම පැහැදිලිව කියනවා මම විද්‍යාඥයෙක් වශයෙන් මේ ශේෂ්ත්‍රේ නියැලලා ඉන්න මම ඒ පෞද්ගලිකව දන්නවා මේ ලංකාවේ කුකුල් නිෂ්පාදනයේ කොච්චර මේ පිරිසුදුවට කොච්චර ආරක්ෂිතව කරනවද කියලා. ඒ නිසා මේ කුකුල් නිෂ්පාදනය කරන ප්‍රෝටීන් ප්‍රභවය මනුස්ස ලංකාවේ ජනගහනයට ප්‍රෝටීන් සපයන්න පුළුවන් හොඳම ප්‍රභාවයක් බවට දැනට මේ වෙනකොට පත් වෙලා තියෙනවා අඩුම වියදමින්. ඉතින් ඒ නිසා මම හිතනවා ඉස්සරහට අපි මේ පිළිබඳ තියෙන දුර්මත අපි කතා කරමු. එතකොට අපි දන්නවා මහජනතාව නොමග යවන ප්‍රකාශය වගේ නොඑක් මත සමාජ මාධ්‍ය වලින් එහෙම නැත්නම් පරිසරයෙන් ආපුවම අපේ ජනතාව කලබල වෙනවා. ඉතින් අපේ යුතුකම තමයි විද්‍යාඥයෝ වශයෙන් මේ ඇත්ත මොකද්ද කියලා ජනතාවට කියලා දෙන්නේ. හොඳයි මහජනතුමන, දැන් අපේ පශුවාදීතුමන් සඳහන් කරා මේක ඇවිල්ලා ප්‍රෝටීන් පැකට් එකක් හා සමානයි කියලා. එතකොට අපේ රටේ තියෙන පෝෂණ ඌනතාවය මගහරවා ගන්න එහෙනම් අපිට හොඳ විසඳුමක් හැටියට මේ හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබතුමා රුහුණු විශ්වවිද්‍යාලයේ පශු විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා. මේ කියන කාරණාවට අපි තවදුරටත් සනාථ කරන යමක් එකතු කරනවා නම් මම හිතන්නේ අපේ සමාජය තුළ තියෙන දුර්මත බොහොමයක් තිබෙනවා. හැබැයි පෝෂණය පැත්ත ගැන අපි කතා කරනවා නම් ඒකට ඔබතුමා යමක් එකතු කරනවා නම් මොකද්ද දෙන පිළිතුර? බොහොම ස්තුතියි රුවන්කා සහ ITN ආයතනයට අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඉතාම කාලීන මාතෘකාවක්. කාලීන කියන්නේ මේක මේ බිත්තර සහ කුකුල් මස් කියන මාතෘකාව කවදාවත් අපේ සමාජයෙන් අයින් වෙලා යන මාතෘකාවක් නෙමෙයි, වරින් වර මතුවෙනවා, ඉතාම වාද විවාද වලට භාජනය වෙන මාතෘකාවක්. අපි අපේ රටේ ඇත්තටම ප්‍රධාන ආහාරයේ විදිහට බත් තිබුණත් ඒකත් යට කරගෙන කතා වෙන මාතෘකාවක් තමයි කාලෙකට බිත්තර සහ මේ කුකුල් මස්. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ රුවන්කා මේ දැන් අපේ රටේ වෛද්‍ය මල්ලවාරච්චි කිව්වා වගේම අපේ රටේ ඇත්තටම වෘත්තිකයන් ගන්නකොට අපේ රටේ උපාධිධාරීන් සහ ඒකට අනුබද්ධ වෘත්තිකයන් ගන්නකොට ඉතාම විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ අපි කියන්නේ අර ෆෝමල් එඩියුකේෂන් එකක්. ඒ කියන්නේ මේ පිළිබඳව හැදෑරීමක් සහිතව සුදුසුකම් සහිතව ඉතාම ඉහළ මට්ටමේ වෘත්තීය කණ්ඩායමක් හසුරවන කර්මාන්තයක් තමයි කුකුළු කර්මාන්තය කියලා කියන්නේ. එතකොට මම දන්න තරමට සහ අපි මේක බලන ප්‍රේක්ෂකයන්ට අපි ආරාධනා කරනවා මේක ගැන ඊට වඩා දන්න වෙන කර්මාන්තයක් තියෙනවා නම් මේට වඩා පිරිසිදුව මීට වඩා දැනුවත්භාවයකින් හසුරවන වෙන කර්මාන්තයක් තියෙනවා නම් අපි කියන්න කියලා ආරාධනා කරනවා. එතකොට මේ වගේ වෘත්තීයමය කණ්ඩායමක් මගින් හසුරවන ඉහළම ගුණාත්මක தত্ত্ব නඩත්තු කරන කර්මාන්තයක් තමයි මේක. දැන් උදාහරණයකට ගත්තොත් අපි දැන් වෙන දියුණු රටවල් එක මේ සංසන්දනය කරනවානේ. අපේ පෝෂණය සංසන්දනය කරනවා, අපේ සමාජීය වටපිටාව සංසන්දනය කරනවා, අපේ යාන වාහන සංසන්දනය කරනවා, අපේ ජීවන රටාව සංසන්දනය කරනවා. කරන්නේ හැම වෙලේම දියුණු රටවල් එක්ක. දැන් උදාහරණයකට ගත්තොත් සත්ව පාලන කර්මාන්තය ගන්නකොට අපිට එක එක සත්ව පාලන කර්මාන්තයේ එක එක අංශ තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් කිරිගොවි කර්මාන්තය තියෙනවා. එතකොට එළු කර්මාන්තය තියෙනවා, ඌරු කර්මාන්තය තියෙනවා, කුකුළු කර්මාන්තය තියෙනවා. ඔය කර්මාන්ත ගණනාවක් තියෙනවා. එතකොට දැන් අපි කුකුළු කර්මාන්තය ගන්නකොට වෙන ඕනෑම දියුණු රටක් ඔබ නමක් කියන්නේ ඒ ඕනම දියුණු රටක ඒ දියුණු රටක තියෙන තාක්ෂණයත් ඒ තියෙන නිෂ්පාදන තත්ත්වත් එක්ක ඉහළින්ම සංසන්දනය කරන්න පුළුවන් කර්මාන්තයක தত্ত্ব අපේ රටේ කුකුල් කර්මාන්තේ නඩත්තු වෙනවා. එතකොට
අපේ රටේ මිනිස්සු ඇත්තටම කියනවා නම් මේ ප්‍රෝටීන මම විශ්වාස කරන්නේ සත්ව ප්‍රෝටීන ලබා ගැනීමට අඩු මිලකට ලබා ගැනීමට ලැබීම අයිතියක් විදිහට තමයි මම මේක අර්ථ දක්වා ගන්නෙ මොකද අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට අපි විශ්වාස කරන්නේ අපේ රටේ අර වෛද්‍ය මල්ලවාරච්චි කිව්වා වගේ එතකොට මන්ද පෝෂණය මේ තරම් තියනවා නම් මේකට තියෙන විසඳුමත් ප්‍රෝටීන නම් ඉහළම ගුණාත්මක මට්ටමක තියෙන සනීප ආරක්ෂක තත්ත්ව ඉහළින්ම නඩත්තු වෙන මේ තියෙන කර්මාන්තයෙන් ප්‍රයෝජන නොගැනීම අපි ඉස්සරහදී ඔය දුර්මත ගැන කතා කරමු සවිස්තරාත්මකව එතකොට මේ දුර්මත නිසා මේ 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 ගන්න මුදලට වටින සරිලන ගන්න මුදලට වටින විදිහට ලැබෙන මේ මේ පෝෂණය මගහැර ගැනීම ඇත්තටම කියනවා නම් එක එක මත පස්සේ ගිහිල්ලා ඇත්තටම කියනවා නම් මේක අපරාධයක් අපි ක්‍රයිම් එකක් කියලා කියන්නේ එහෙම මොකද හේතුව දැන් මේ අනික් එක තමයි රුවන්ක කියපු එකට තව මම එක දෙයක් එකතු කරන්න මේ 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 සම්බන්ධයෙන් දැන් මේ කුකුළු මස් සහ බිත්තර ගැන ඇත්තටම දැන් අපි මේ කතා කරන පශු වෛද්‍යවරු හැටියට හරි මේ ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට හරි විද්‍යාඥයෝ හැටියට හරි මේ කතා කරන සමහරලාවට මේ එන දුර්මත ගැන මේ පෝටියන ප්‍රභාවය පාවිච්චි නොකර අපතේ හැරීම අපිට ඇත්තටම අපි මේවා දිහා බලාගෙන ඉන්නවා ඇත්තටම කරන්න දෙයක් නැතුව. ඇත්තටම මේ වගේ මාධ්‍ය වලින් ඔබ වගේ මේ වැඩසටහන් වලින් කරන්න ඕනේ මේක මිනිස්සු අතරට අරයි යන්නේ ඒක. මේක ප්‍රචලිත නොවීම අපරාධයක්. එතකොට මේ 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 මට්ටමේ තියෙන මේක දිහා අපි බලන් ඉන්නවා මේ රූපවාහිනී සාකච්ඡා වලට ඇවිල්ලා මේ මේ එකම වීජ සමාජ මාධ්‍ය ඔස්සේ මේ සංසරණය වෙන සමහර කාරණා පිළිබඳව අපිත් අසරණයි ඇත්තටම මේවා ගැන මේ යන දේවල් ගැන අපිට ප්‍රතිචාර දක්වන්න බැරි වීම. ඇත්තටම කියනවා නම් මේ 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 ගැන කර්මාන්තය ගැන නිවැරදිව නොදන්න හැමෝම කතා කරන මාතෘකාවක් තමයි කුකුල් මස් සහ බිත්තර. හැබැයි මේ ගුණාත්මක තත්ත්වය අතින් සහ වෘත්තීය මට්ටමේ පිරිසක් හසුරවන මේ මේ විදිය කර්මාන්තයක් තියෙනවා නම් අපි මේ මේක බලන මේ මේ වැඩසටහන නරඹන මේ නරඹන්නන්ට කියනවා එක පුළුවන් නම් එක කර්මාන්තයක් නම් කරන්න කියලා මේ විදිහේ ඉහළම තත්ත්ව නඩත්තු කරන ලෝකේ ඕනෑම දියුණු රටක තියෙන ඒ තියෙන නිෂ්පාදන හා තරඟ කරන්න පුළුවන් මට්ටමේ තියෙන කිරි මේ මේ මස් ගන්න ඒ වගේම බිත්තර ගන්න කුකුල් මස් ගන්න බිත්තර ගන්න ඒ දෙකෙන් අපි කිසිම මට්ටමකින් අඩුවක් නැහැ ඒ ඉහළම තත්ත්ව නඩත්තු කරනවා ඒ රටවල් වල සමහරලාවට නිෂ්පාදන සහ මේ විකුණන්න තියෙන මිලට අඩුවෙන් අපේ රටේ විකුණනවා එතකොට ඒ ගැන අපි ඇත්තට මේ කර්මාන්තයක් විදිහට මේ කර්මාන්තය අරගෙන ඇවිල්ලා තියෙන තැන අනුව ඇත්තටම කියනවා නම් මේක මූලිකවම පෞද්ගලිකාංශය එක මේ සමාගමක් නෙමෙයි පුද්ගලිකාංශය සාමූහිකව දරපු අවුරුදු ගාණක් දරපු රජයේ යම් යම් තත්ත්ව පාලන තත්ත්වත් එක්ක අරගෙන ආපු මේ පරිශ්‍රමයක්. ඉතින් ඒක අපි ඒක ගැන සතුටු වෙලා අපි මේ තියෙන ඉහළම ප්‍රෝටීන ප්‍රභවය ඇත්තටම මිනිස්සු අතරට අරයි යන්නේ ඒක තමයි කරන්න ඕනේ. බොහොම මේ වටිනවා මේ වගේ වැඩසටහන් වලින් මේක මිනිස්සු අතරට අරයි යන්නේ ඒක. හොඳයි මහාචාර්යතුමා, ඒ වගේම තමයි අපිට අවශ්‍ය කරන පුද්ගලයෙකුට මිනිස්සෙකුට අවශ්‍ය කරන ප්‍රෝටීන ප්‍රමාණය ඒක ශාක ප්‍රෝටීන හෝ සත්ත්වමය ප්‍රෝටීන හැටියට ලබා ගන්න පුළුවන්කම තියෙනවානේ. හැබැයි මේ දෙකෙන් වඩාත් අපිට වැඩිපුර ගන්න ඕන ශාක ප්‍රෝටීනද එහෙම නැත්නම් මාංශ ප්‍රෝටීනද ඒක එකේදී විශේෂත්වයක් තියෙනවද? ඔව්, ඇත්තටම වැදගත් තැනක්. දැන් අපිට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් සත්ව ප්‍රෝටීන අවශ්‍ය නැහැ, අපිට පුළුවන් ශාක ප්‍රෝටීන මත යැපෙන්න. දැන් ඕක ඉතාම ජනප්‍රිය මාතෘකාවක් ආපහු. එතකොට වැඩේ තියෙන්නේ මෙතන, දැන් සත්ව ප්‍රෝටීන ගන්නකොට ඒකේ අපි කියනවා මේ ජෛව උපයෝගිතාවය, ඒ කියන්නේ බයෝ අවෙලබිලිටි. අපි දැන් මොන හරි දෙයක් කෑවට කාපු පමණින් ඒකේ බර අපේ ඇඟට ගිය පමණින් ඒක අපේ ඇඟට ප්‍රයෝජනයක් නැහැ, ශරීරයට ප්‍රයෝජනයක් නැහැ. එතකොට මේ ජෛව උපයෝගිතාවය ගන්නකොට ඉතාම ඉහළ තියෙන දෙයක් තමයි බිත්තර සහ කුකුළු මස් ඊගාවට. එතකොට මේ ජෛව උපයෝගිතාවයේ ඊටාම ඉහළ ඊටාම මේ ඒ කියන්නේ අපි කියන අර අත්‍යවශ්‍ය අමිනෝ අම්ල කියලා කොටසක් තියෙනවා අපේ ශරීරයට ලැබෙන්න ඕන.
ඒ සියල්ලම සම්පූර්ණ සම්පූර්ණ ආහාරයක් කියලා කියන්නේ ප්‍රෝටීන වශයෙන් තියෙන සම්පූර්ණ ආහාරයක් තමයි බිත්තර කියලා කියන්නේ. එතකොට ශාකමය ප්‍රෝටීන අපි ගන්න ගියොත් ශාකමය ප්‍රෝටීන මත යැපෙන්න පුළුවන් ඇත්ත කතාව. හැබැයි ශාකමය ප්‍රෝටීන අර වගේ එක ආහාරයකින් සම්පූර්ණ වශයෙන් ගන්න බෑ. එතකොට අපිට විවිධ ධාන්‍ය වර්ග මේකට ආහාරයට එකතු කර ගන්න වෙනවා. මේක ප්‍රායෝගිකව එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමේ මේ පහසුවෙන්. එතකොට ගන්න මිලත් එක්ක ගන්නකොට සියල්ල සම්පූර්ණ ආහාර ප්‍රභවයක් තියෙනවා නම් ඒක දරන්න පුළුවන් මිලකට තියෙනවා නම් අපිට ගන්න තියෙනවා නම් ඇයි අපි ඒක මගහරවගන්නේ? මේක කරදර වෙලා තවත් තියෙන මේ ශාක මේ අපිට තියෙන පෝෂණ කොටස් ගොඩාක් එකතු කරගෙන කීපයක් රාශියක් එකතු කරගෙන මේ 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 පෝෂණය ගන්න උත්සාහ දැරීමම මම හිතන්නේ තේරුමක් නැති වැඩක්. එතකොට සත්ව ප්‍රෝටීන වල තියෙන්නේ ඒක සම්පූර්ණ ප්‍රෝටීන ප්‍රභවයක් සහ ඒක ජෛව උපයෝගිතාවයේ ඊටාම ඉහළයි. එතකොට දැන් ඔය ඔක ජෛව උපයෝගිතාවයත් එක්ක සසඳලා ගන්නකොට දැන් උදාහරණයකට බිත්තරයක මිල හිතන්නකෝ රුපියල් 60යි කියලා. එතකොට වෛද්‍ය මල්වාරච් කිව්වා වගේ ප්‍රෝටීන ග්‍රෑම් 6ක් සහ 7ක් ගන්න තියෙනවා නම් අපි කියමු 6යි කියලා ග්‍රෑම්. එතකොට 1 ග්‍රෑම් එකකට ප්‍රෝටීන ග්‍රෑම් එකක් රුපියල් 10කට ගන්න පුළුවන්. ඊටාම පරිපූර්ණ මට්ටමේ ප්‍රෝටීන ග්‍රෑම් එකක් රුපියල් 10කට ගන්න පුළුවන්. මම අහන්නේ එහෙම ගන්න පුළුවන් වෙන ආහාරයක් තියෙනවද? එහෙම ආහාරයක් නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ නිරෝගී පුද්ගලයෙකුට අපි නෙමෙයි කියන්නේ. දැන් MRI එක එහෙම ස්ටෑන්ඩඩ්ස් ඒ කියන්නේ ඒකට මේ හදලා තියෙනවා ඒ తত্ত্ব. එතකොට ඒ අපි ඒක ඉස්සරහදී කතා කරමු. එතකොට මේ සරිලන මිලකට ගන්න පුළුවන් මේ ප්‍රභවය පාවිච්චි නොකිරීම අපරාධයක්. එතකොට සත්ව ප්‍රෝටීන වගේ පරිපූර්ණ නැහැ ශාකමය ප්‍රෝටීන. මං හිතන්නේ අපේ කතාව හොඳ තැනකට අරගෙන ආවා අපේ මහාචාර්යතුමා. පශුවෛද්‍යතුමනි, දැන් ඔය කියන විදිහට අපිට පෝෂණයෙන් ඉහළ අපිට අවශ්‍ය කරන පෝෂණයේ කිසිම කරදරයක් නැතුව බොහොම පහසුවෙන් ගන්න පුළුවන් ආහාරයක් තමයි බිත්තර සහ කුකුල් මස්. විශේෂයෙන්ම බිත්තර. එතකොට හැබැයි මේකත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා අපිට. මොකද සමාජයේ තියෙන විවිධ මත, එක එක කාලෙට එන මත, සමහර මත තියෙනවා දීර්ඝ කාලිනව තිබිච්ච දේවල්. හැබැයි සමහර ඒවා එක කාලයකට පමණයි මතුවෙන්නේ. මෙන්න මේ කියන දේවලුත් එක්ක මං හිතන්නේ අපේ මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනවා. අපි මේක කනවද නැද්ද? කාලයකට කන්න කියනවා, කාලයකට කන්න එපා කියනවා, වැඩිය කන්න එපා කියනවා, අඩුවෙන් කන්න කියනවා. මෙන්න මේ කියන දේවලත් එක්ක තමයි මං හිතන්නේ අපේ මිනිසු මේ අපි මේ ගැන තර්ක කරන්නේ. ඒ තර්කයට වඩා අපි ගොඩක් වෙලාවට අහන ප්‍රධානතම මුලින්ම අහන්න ලැබෙන එකක් තමයි මේ හෝමෝන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා මෙතන. එතකොට හෝමෝන භාවිතා කරනවා ගැහණු දරුවන්ට දෙන්න හොඳ නැහැ. දෙමු උත්තරයක් අපි මේකට. ඔව්, මේක මේ අදයේ ප්‍රශ්නයක් නෙවෙයි. මම හිතන්නේ 1980 මම හිතා ලංකාවේ කොමර්ෂල් එහෙම නැත්නම් වාණිජයේ කුකුල් කර්මාන්තය පටන් ගත්තේ 1985. එතකන් ලංකාවේ තිබ්බේ ගෙවල් වල කුකුල් කීප දෙනෙක් හදාගෙන බිත්තර අර තමගේ පරිභෝජනයට ගත්ත නිෂ්පාදනය කරන ක්‍රමයක්. ඊට පස්සේ 1985 තමයි මේක වාණිජ කර්මාන්තය බවට පත් වුනේ මූලික වශයෙන්. ඊට පස්සේ දැන් එනකොට මේක ලෝක පරිමාණයේ මට්ටමට පත් වෙලා තියෙනවා සහ අපි අපේ නයනය කරන මට්ටමටත් ඇවිල්ලා තියෙනවා. ඒ සම්මත එහෙම නැත්නම් අපිට කියන්නේ ඒ ස්ටෑන්ඩඩ් එහෙම නැත්නම් ප්‍රමිතීන්ට අනුව. ඉතින් එතකොට හුඟක් ඉගෙන ගත්ත එහෙම නැත්නම් අර අපේ මහාචාර්යතුමාගේ වගේ මේ උපාධිධාරී එහෙම නැත්නම් සමහරට වෛද්‍යවරු සමහරලාට නොයෙක් වෘත්තිකයන් තවමත් ඇත්ත වශයෙන්ම මේ මේක ප්‍රශ්නයක් කරගෙන ඉන්නවා මේ හෝමෝන පාවිච්චි කරනවා කියන්නේ. ඉතින් ඇත්තම අපි තාමත්ම සන්තෝෂයි මේකට උත්තරයක් දෙන්න පැහැදිලිවම විද්‍යාඥ වශයෙන්. මොකද අනික තමයි මම මේ කර්මාන්තයේ දිනන අවුරුදු 22ක් ද කර්මාන්තයට සම්බන්ධලා. ඉතින් මම මේකේ මූලික අවස්ථාවේ ඉඳලම ඒ මේ අවුරුදු 22 පුරාම මේ කුකුල් පාලනය සම්බන්ධ ගොවි මහතුරුත් එක්ක එහෙම නැත්නම් ඒ ව්‍යාපාරික මහතුරුත් එක්ක සහ ඒ කර්මාන්ත සම්බන්ධව තියෙන සියලුම දේවල් ඉතාම අඳුනට අධ්‍යයනය කරලා ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන සහ ප්‍රායෝගික අත්දැකීම් තියෙන පුද්ගලයෙක් වශයෙන් තමයි කතා කරන්නේ. නැතුව නොදැක්ක දෙයක් නෙමෙයි. හුඟක් වෙලාවට මම දන්නා සමහර වෘත්තිකයන් අමාරු වෙටෙනවා මේ නොදන්න දේවල් කතා කරන්න කියලා. හැබැයි මම මේ කතා කරන්නේ තාම හොඳටම දන්න ශ්‍රේෂ්ඨයක් ගැන. ඉතින් අත වශයෙන් ලංකාවේ කුකුල්ලු වර්ග දෙකක් සාමාන්‍යයෙන් අපි කතා කරනවා. එකක් තමයි බිත්තර දාන සත්තු, අනික කට්ටිය මස් පිණිස ඇතු කරන සත්තු. එතකොට සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා මේ බිත්තර දාන සත්තු හිමින් හිමින් හැදෙන්නේ
එමනම් බිත්තර දාන සතියක් බිත්තරයක් දානකොට කිලෝ 1.5ක් විතර වෙන්නේ. හැබැයි බ්‍රොයිලර් සතියේ දවස් 30ක් යනකොට කිලෝ 2ක් විතර වෙනවා. ඉතින් මේක සාධාරණ සැකයක් වෙනවා නොදැන විද්‍යාපිලිවඳ සාමාන්‍ය දෙනම හරියටම අඩු කෙනෙක් සහ මේ කුකුල් සතු දැක්කම හිතෙන හැඟීමත් එක්ක. ඉතින් ඇත්ත වශයෙන්ම මේක කොහොමද කරන්න කියන එක තමයි අපි පැහැදිලි කරන්න ඕන. එකක් තමයි අපි දන්නවා අපි උදාහරණයකට ගමු කළු බල්ලෙකුයි සුදු බල්ලෙකුයි. අපි කළු බල්ලෙකු සුදු බල්ලෙකුයි අරගෙන ගලු ගෑනු සතෙකුයි සුදු පිරිමි සතුකී ගත්තොත් ඒ දෙන්න අපි මම සහ පියා කියලා අරගෙන ක්‍රොස් කරලා පැටියෙක් බලාපොරොත්තු වුනොත් අපිට ඕක යම් යම් පර්සන්ටේජ් වලට කළු සහ කළු පැටියෙක් හම්බෙන්නත් පුළුවන් සුදු පැටව හම්බෙන්නත් පුළුවන් කළු සහ සුදු පැටව හම්බෙන්නත් පුළුවන් ඉතින් ඒ වගේ අපිත් කුකුල් පාලනය කරනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපි අවශ්‍යතාවය බිත්තර දාන කිකිලියෙන් නම් බිත්තර උප්පරිම දාන කිකිලියෙක්ගේ මවුස් සතෙක් තෝරගෙන ඊළඟට අපි දන්නවා කුකුල මේ කුකුල් අම්මාගේ පැත්තෙන් අපි හිතමු විතර හොඳටම දාන කිකිලිය තෝරගෙන ඒකේ ජාන කාලයක් තිස්සේ අපි තෝරගෙන යනවා දිගටම හැමදාම පිටරක් දාන කිකිලිය බවට පත් වෙනකම් ඊළඟට පිරිමි සතා කිරුත් අපි බලනවා හොඳට උස්ස තියෙන ශක්තිමත් බොඩි එහෙම නැත්නම් ශරීර ව්‍යුහයක් තියෙන සතෙක් දාන. එතකොට මේ දෙන්නා ක්‍රොස් කර යනකොට කාලෙකදී අපිට මේ පියෝලයින් එහෙම නැත්නම් පිරිසුදු එකට ඉන්බ්‍රීඩ් එහෙම නැත්නම් මොකද ඒක සිංහල වචනේ නුමුහුන් ඒ කියන්නේ ඉම්බ්‍රීඩ් වෙන්නේ නැති එහෙම නැත්නම් නුමුහුන් මේ ජාන ලයින් දෙයක් වශයෙන් තමයි අරයන්නේ. ඉතින් මේ දෙක කාලයක් යනකොට අපිට තෝරගන්න පුළුවන් අර කළු සතයි කළු බල්ලයි කළු බැල්ලි සුදු බල්ලයි ක්‍රොස් කරගෙන ගිහලා අන්තිමේදී අපිට ඕන නම් කළුයි සුදු සතෙක් ගන්න යම් අවස්ථාවකදී යාන මිශ්‍ර වෙලා කළු සුදු සතෙක් කියන. ඒ විදිහටම අර අපි බිත්තර 350ක් විතර අවුරුද්දකට දාන කිකිලෙක් තෝරගන්නවා. ඉතින් මේක ඇවිල්ලා මේ GM එහෙම නැත්නම් ජාන මොඩිෆිකේෂන් එකක් නෙවෙයි මේක සිලෙක්ෂන් එහෙම නැත්නම් තෝරා ගැනීමක්. මේක මේ අධ්‍යයනය කරන එක නෙවෙයි අවුරුදු 100 ගණන් තිස්සේ මේක කාලය තිස්සේ අධ්‍යයනය කරලා ඒක ගෙනල්ලා තියෙනවා. එතකොට ඒක අපි කිකිලෙක් දවසට පිටියක් දාන ප්‍රමිතියක් පත් කරගන්නවා. එතකොට ගංකුගලෙක් හදන කෙනෙක් හිතනවා ඒක හරි වැඩක් නෙමේ. ගංකිකලිය දවස් 7ක් විතර පිටර දාලා රකින්න ගන්නවා. ආයෙද පිටර දාන්නේ නැහැ. දවස් 21ක් යනකම් පිටර රකින්නවා. හැබැයි මේ යා දිගටම දානවා රකින්නේ නැහැ කියලා. එතකොට මානසික ප්‍රශ්නයක් එනවා. මේක මොකක් හරි හෝමෝන දීලා හරි එහෙම නැත්නම් මේ ආලෝකයේ ප්‍රශ්නයක් කරලා හරි එහෙම නැත්නම් වෙන මොන හරි කරලා මේකෙන් තමයි මේක ගන්න මේක නම් ස්වභාවික සිද්ධියක් නෙමෙයි කියලා. ඒක සාධාරණ සැකයක් සහ ඒක සාමාන්‍යයෙන් ඒ සංසිද්ධිය දන්නේ නැති කෙනෙකුට ප්‍රශ්නයක්. දෙවෙනි එක තමයි කුකුල් මස්. දැන් අපි දන්නවා බිත්තර දාන කිකිලිය කොච්චර කෑම මේ පෝෂණය වැඩි කරලා දුන්නත් ඒ කිකිලිට දවස් 40ක් එහෙම නැත්නම් දවස් 30ක් යනකොට කිලෝ දෙයක් ගන්න බෑ. හේතුව ඒ දානවල වෙනස්කම්. එතකොට අපි අර විදිහටම අර බ්‍රොයිලර් නිෂ්පාදනය කරනකොට ඒ දාන තාක්ෂණය අපි නොමෝන් ලයින් දෙකක් එහෙම නැත්නම් ඒ පරම්පරා දෙකක් අරන් ගිහලා කාලය තිස්සේ පරම්පරාව දියුණු කරන යනකොට යම් කිසි අවස්ථාවක අපිට එනවා අඩුම කෑම ප්‍රමාණයක් දීලා වැඩිම බර ප්‍රමාණයක සතෙක්. අන්න ඒ දාන කේතේ අඳුනගත්තන් පස්සේ ඒක දියුණු කරගෙන ගිහලා තමයි අපි දැන් මේ දවස් 30ට කිලෝ දෙකක් යන සතෙක් හදන්නේ. නැතුව මේකට හෝමෝන දීලවත් වෙන මොනවත් කරන්න බෑ. මොකද හෝමෝන කියන එක අවශ්‍යයි තමයි. නමුත් හෝමෝන වල යම් කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාවේ උපරිමයට තමයි මේ සත්ව වෙලා තියෙන්නේ. ඒතර වර්ධනේ. ඒත් එක්ක මේක ශරීරයේ බර පවත්ව ගන්න පුළුවන් ශරීර කූඩුවක් අවශ්‍යයි. එතකොට ඒ කූඩුව වර්ධනය වෙන්න ඒ බර සංසන්දනය කරලා ඒ සත්තු ඒ නිර්මාණය කරලා තියෙන්නේ. මේක මම කියන එක විශ්වාස කරන්න එපා. දැන් ලෝකේ දියුණු වී තාක්ෂණයක උගලට Google කරලා එහෙම නැත්නම් වෙන සයන්ටිෆික් විද්‍යාත්මක පේපර්ස් එහෙම නැත්නම් ඒ මේ 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 විද්‍යා පරීක්ෂණ වාර්තා කියවන්න පුළුවන්. ඉතින් ඒ නිසා කවුරු හරි එහෙම හිතනවා නම් මම මේ කියන්නේ හිතලුවක් කියලා ඒ තාක්ෂණය පාවිච්චි කරලා බලා ගන්න පුළුවන් මොකද්ද මේ සිද්ධිය කියලා. ඒ නිසා ලංකාවේ කිසි කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. අපි ඉතාමත්ම උගකීමෙන් කියනවා ලංකාවේ හෝමෝන පාවිච්චි කරලා කුකුල් මස් නිෂ්පාදනය කරන්නේ නැත. හොඳයි. මං හිතන්නේ බොහොම පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා. ඉල්ලුමට සරලන සැපයීම ලබා දෙන්න ඕන මේක මහ පරිමාණ වශයෙන් නිෂ්පාදනය කරන්න අවශ්‍ය නම් මේ කියන හේතු සාධක සහ තව බොහෝ දේවල් එකතු වෙලා තමයි සමහර මතවලට අපිට පිළිතුරු ලබා දෙන්න සිද්ධ වෙන්නේ. හොඳයි. අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරු නැවතත් අපි හෝප් වැඩසටහන සමගින් සම්බන්ධ වෙනවා. Mm.
නැවතත් අපි එකතු වෙනවා හෝප් වැඩසටහන සමගින් අද දවසේදී අපි කතා බහ කරන්නේ කුකුල් පාලනය පෝෂණය සහ දුර්මත පිළිබඳව. මහාචාර්යතුමනි දැන් අපි හෝමෝන භාවිතා කරනවාද කියන ප්‍රශ්නෙට පිළිතුරක් ලබා ගත්තා. අපේ දැන් සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ බර වැඩි කරගන්න විවිධ දේවල් කරනවා. එන්නත් ලබා දෙනවා සහ ජලය එන්නත් කරනවා. මරුණට පස්සේ තව එන්නත් කිරීමක් සිද්ධ කරනවා මේ හැම දෙයක්ම බර වැඩි කරගන්න තමයි කරන්න කියලා. ඇත්තටම මෙහෙම බර වැඩි කරන්න පුළුවන්ද සාමාන්‍ය මෙහෙම සත්වයේගේ? ඔව් මෙහෙමයි. දැන් අර වෛද්‍ය මල්ලවරච්චි කිව්වා දැන් ඇත්තටම මේ සත්තුන්ගේ උපරිම බරට ජානමය තේරීමක් කරලා තියෙනවා කියලා. එතකොට දැන් මේ සත්තුන්ට ලැබෙන පෝෂණයත් එක්ක ඒ බර ඒ අපි බලන්නේ සාමාන්‍යයෙන් ඒ සත්තුන්ට කරන පෝෂණයත් එක්ක ලැබෙන බරත් සලකන මොකද මේක ව්‍යාපාරයක්නේ මේක ව්‍යාපාරයක්. එතකොට එතෙන්දි බලන්නේ දෙන පෝෂණයට අපි වියදම් කරනවා. එතකොට ඒක ලැබෙන්නේ කර්මාන්තයට ඒ ලැබෙන බරින්. එතකොට මේ සත්තු තේරීමෙන් අරගෙන තියෙන්නේ දවස් 30ත් 35ත් අතර වගේ කාලයක් අපි දල වශයෙන් එහෙම කියමුකෝ. එතකොට ඒ નિયમિત බර එන්න. එතකොට ඒ බර සත්තු මේ අපි මස් පිණිස මැරුවට පස්සේ එතකොට මේකෙදි අමුතුවෙන් ආයේ වෙන බර වැඩි කරන්න කියලා දැන් උදාහරණයකට මම මේ කතා කරන්නේ සම්මත தත්වයටදී දැන් මේ කර්මාන්තයේ අපි අර කිව්වා වගේ ඉහළම ගුණාත්මක தත්ත ඔය ISO ඔය කියන සම්මත தත්වයටදී නිෂ්පාදනය කරනකොට මේක ඊටාම තදින් මේ අපි කියන්නේ මේක මොනිටර් වෙනවා. ඒ කියන්නේ මේක ඊටාම තදින් නියාමනයක් මේක වෙනවා. ඒ කියන්නේ එහෙම ඕන අයට ඕන ඕනේම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් වෙන කර්මාන්තවල කිසිම නියාමනයක් ආහාර පිණිස වෙන්නේ නැති වෙනකොට එහෙම කරන්න පුළුවන්. නමුත් මේකෙදි ඊටාම තද නියාමනයක් වෙනවා. අනික් දේ තමයි අපි කලින් කිව්වා වගේ එහෙම නියාමනයක් වෙන කර්මාන්තයක් නැහැ. අනිත් එක තමයි මේ එක එක සමාගම් අතර ඔබ XY ඉසෙට් ගන්න. එතකොට මේ සමාගම් අතර තරඟයක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඕන ඕන දේවල් මේ තැන්වල කරන්න බෑ. එතකොට මෙහෙම දැන් උදාහරණයකට ගත්තොත් අපේ පීටේ දැන් ඔය කියන මේ කුකුල් මස් මස් පිණිස හදන සත්තු අපේ හැම අවුරුද්දෙම තුන්වෙනි වසරේ කණ්ඩායමක් අපේ ශිෂ්‍යෝ හදනවා. අපි ඒක මේ සුපර්වයිස් කරනවා. ඒ කියන්නේ මේ අධීක්ෂණය කරනවා. නමුත් හදන්නේ ශිෂ්‍යෝ. එතකොට ඔය කියන බර කෑම දැන් එක අපි ඒක මේ පරීක්ෂණයකටත් ඒක කරන්නේ කෑම මේ හදන්නෙත් අපේම ඒ ශිෂ්‍යෝ අමුද්‍රව්‍ය ගෙනල්ලා. එතකොට ඔය කියන බර එනවා. එතකොට එහෙම කරලා ඔය මස් මේ පිණිස හැදුවට පස්සේ එහෙම අමුතුවෙන් මේකට වතුර ගහලා වෙන දේවල් කරන්න ඕනේ නැහැ. ඒ අවශ්‍ය බර ඒ නිෂ්පාදන තත්ත්ව තියෙනවා. දැන් ඕවගේ දේවල් කරන්න ගියොත් කර්මාන්ත කරුව හොඳටම දන්නවා වෙන කාටත් වඩා හොඳට ඔය එක එක විදිහේ ಜಾති කරන්න ගියොත් මේක පාරිභෝගිකයට දැනෙනවා. මේ අනික තමයි මේ නියාමනයත් එක්ක ඕවා කරන්න එහෙම ලේසි නෑ. එතකොට ඒ தත්ත්වයටදී මේක මේ කර්මාන්තයේ මේ එහෙම තනින් තන ඕන දේවල් කරන්න බෑ. හැබැයි ඒ වගේම රුවන්කා අමතක කරන්න එපා ඕනම දෙයක දූෂණ தත්ත්ව වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මේක කෝටයකට පෙට්‍රල් දෙනකොට ෂෙඩ් එකක් ඉස්සරහා තියාගෙන විකුණපු රටක්නේ. එතකොට ඉතාම අල්ප වශයෙන් අක්‍රමිතා වෙන්න පුළුවන්. නමුත් අපි මේ කතා කරන්නේ සමස්තයක් විදිහට මේ ප්‍රෝටීන දරන්න පුළුවන් මිලකට ලැබෙන ඊටාම ඉහළ ගුණාත්මක தත්ත නඩත්තු කරන නියාමනයක් තියෙන කර්මාන්තයක් සම්බන්ධයෙන් කතා කරන්නේ. ওই පොඩි දේවල් පස්සේ පන්නලා මේ ගන්න තියෙන යහ පෝෂණය අපතේ යවා ගන්න එක අපරාධයක් කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. හොඳයි. පශු වෛද්‍යතුමනි දැන් අපිට විවිධ දුර්මත පිළිබඳව විවිධ ප්‍රශ්න පිළිබඳව සමාජයෙන් අහන්න දක්න ලැබෙනවානේ. මේ අතර දැන් සමහර අය කියනවා කරි චිකන් තමයි හොඳ. බ්‍රොයිලර් අහිත කරයි. ඔව් කොහොමද ඒ ගොඩක් මට ආසයි එහෙම වගේ ප්‍රශ්න අහනවට. මොකද මේවා ඉතාම වැදගත් ප්‍රශ්න මේ මිනිස්සු අතර තියෙන. ඇත්ත වශයෙන්ම මේකේ විද්‍යාත්මක පැත්ත ඉතාම සරලයි. හේතුව අපි ගත්තොත් එහෙම අපි කැකිලි ගෙඩියක් ගන්නකො. කැකිලි ගෙඩියේ මුල් කාලයේ කැරියොත් අපි සාමාන්‍යයෙන් දන්නවා අපි පිකල් කියලා. එහෙම නැත්නම් අර බර්ගර් කින් වල එහෙම නැත්නම් පීසා වල උඩට දානවා කැකිලි වර්ගයක් ඉතාමත්ම අඩු කාලයකින් ගන්න අඟල් දෙක තුනක් දිගට. ඉතින් එතකොට ඒක සොෆ්ට් එහෙම නැත්නම් මුදුයි. හැබැයි කැකිලි ගෙඩියක් මාසයක් විතර තියලා ගත්තාම ඒක ඝනකම වැඩි. ඉතින් ඒ වගේ සරල සිද්ධියක් තියෙනවා. මොකද බිත්තර දාන කැකිලියක් අපි සාමාන්‍යයෙන් අවුරුදු එකහමාරක් අවම වශයෙන් තියා ගන්නවා කොයිපලේ.
හේතුව ඒ බිත්තර අවශ්‍ය ප්‍රමාණය ගන්න උපරිම සාමාන්‍යයෙන් අපිට තව වැඩිපුර තියා ගන්න පුළුවන් නමුත් අවුරුදු දෙකමාරක් තියා ගන්න. ඒතර අවුරුදු දෙකමාරක සතෙකුයි දවස් 30 35 කතර සතෙකුයි අතර මස් වල තියෙන මේ මේ දැඩි බව ඉතාමත්ම සරලව තේරෙනවා වෙනස් කියලා. ඒතකොට ඒක තමයි තියෙන සරලම වෙනස. හැබැයි පෝෂණයේ ගුණේ අර ප්‍රමාණාත්මක පෝෂණ ගුණේ කිසි වෙනසක් නැහැ. හේතුව කටට දැනෙන ඒ ටෙක්ස්චර් එහෙම නැත්නම් ඒ ඝනත්වය තමයි වෙනස තියෙන්නේ. ඉතින් ඒ නිසා නමුත් එකම දේ තියෙන අර සමහර අය හිතනවා මේ මේක අර මේ 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 හරක් මාස් එහෙම නැත්නම් ඌරු මාස් එක්ක සාපේක්ෂව ඝනකම අඩු නිසා මේකේ වෙන මොනවායි කතන්දරයක් ඇති කියලා. ඒ නිසා ඒ නිසා ඒ ඇරෙන්න එහෙම වෙනසක් නැහැ. මේ නමුත් කටට දැනෙන ඝනත්වය වෙනසක් තියෙන්න පුළුවන්. මහජනතුමනි දැන් මේ කුකුල් පාලනයේදී ඇන්ටිබයොටික්ස් භාවිතා කරනවා අද සහ ගර්භණී මාතාවන්ට එතකොට මේ විදිහට භාවිතා කරනවා නම් කුකුල් මස් මේ විදිහට භාවිතා කරලා හදනවා නම් බිත්තර මේ විදිහට එනවා නම් දෙන එක හොඳද බොහොම හොඳ ප්‍රශ්නයක් රුවන්ක දැන් දැන් ඔය ප්‍රතිජීවක ඖෂධ භාවිතය ගැන කතා කරනකොට දැන් ප්‍රතිජීවක ඖෂධ කියන එක අවශ්‍යයි. දැන් උදාහරණයකට අපි අපේ අසනීපවලට ගන්නවනේ ප්‍රතිජීවක ඖෂධ නේ. දැන් දැන් කුකුල් කර්මාන්තයේදී සත්තුන්ට දැන් ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් තමයි සිද්ධාන්තයක් තමයි සත්ව පාලනයේ සිද්ධාන්තයක් තමයි සතුන් රෝගී වෙන්න ඇරලා ප්‍රතිකාර කිරීම නෙමෙයි අපේ ක්‍රමය. සතුන් රෝගී වීම වළක්වා ගැනීම තමයි ක්‍රමේ. මොකද හේතුව මේක විනෝදාංශයක් නෙමෙයිනේ. සත්ව පාලනය කියන්නේ කර්මාන්තයක්. එතකොට මේක හැමදේම රුපියල් සතවලට සම්බන්ධයි. එතකොට රෝගී වෙච්ච සත්තුන්ට ප්‍රතිකාර කරන්න ගියාම ඒ සත්තුන්ගේ බර එන්නේ එක පැත්තෙන් සත්තු කොටසක් මැරෙනවා සහ ඒකට යන බෙහෙත් වලට වියදමක් යනවා. පශු වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් ඒකට එද වෙන්න ගියාම ඒකට වියදමක් යනවා. එතකොට සත්ව පාලනයේ තියෙන මූලධර්මයේ තමයි ඒක තමයි සාමාන්‍ය මිනිසුන්ගේ තියෙන මූලධර්මයේ. එතකොට ලෙඩ රෝගයක් හැදෙන්නේ නැතුව මේ ඒකට කරන්න පුළුවන් පාලනයක් රෝග පාලනයක් කරගන්න එක. එතකොට මේ සත්තුන්ට ප්‍රතිශක්තිය වැඩි කරන්න උදාහරණයකට අපිට දැන් කොවිඩ් කාලේ අපිට එන්නතක් ලබා දුන්නා ඒකට ප්‍රතිශක්තිය දෙන්න. ඒ වගේ කුකුලුන්ට හැදෙන රෝග තියෙනවා. ඒ රෝගවලට එන්නත් ලබා දෙනවා. එතකොට ඒ එන්නත් ලබා දෙන්නේ කුකුලන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න. එතකොට එහෙම කරලත් හිතන්න දැන් අපිටත් එහෙම කරාට අසනීප හැදෙනවනේ. එතකොට හැදුනහම ඉතාලම අල්ප තත්ත්ව මොකද දැන් හේතුව දැන් මේ තියෙන නියාමනයත් එක්ක ප්‍රතිජීවක ඖෂධ ඕන ඕන විදිහට පාවිච්චි කරන්න හම්බ වෙන්නේ නැහැ මේ තියෙන නියාමනයත් එක්ක. එතකොට කියන මේ ප්‍රමිත තත්ත්ව ගන්න බෑ. ඒ තත්ත්ව සහතික ගන්න බෑ. එතකොට ඊටාම අවම මට්ටමින් පාවිච්චි කරනකොට ඒකට ඒ ඒ ඒ මේකේ ඊටාම තදින් මේ කර්මාන්තයේ පශු වෛද්‍යවරු ජාලයකින් මේක නියාමනයක් වෙනවා. එතකොට ඒගොල්ලෝ දන්නවා කොච්චර කාලයක් ප්‍රතිජීවක ඖෂධ දෙන්න ඕනේද දීලා මස් පිනිස මරන්න කලින් කොච්චර කාලයක් තියන්න ඕනේද කියලා. ඕකට අපි විද්‍යාත්මක ඉංග්‍රීසියෙන් කියනවා විඩ්‍රෝවල් පීරියඩ් එක කියලා. ඒතර ඒක ඒ ඒ එන ප්‍රතිජීවක ඖෂධයත් එක්ක එනවා. මේක දවස් 5ත් 7ත් අතර කාලයක් තියන්න ඕනේ අන්තිම මේ මේ ප්‍රතිකාරයත් සමග මරණ කොට කියලා. එතකොට ඒ කාලය තියලා තමයි මනුෂ්‍ය පරිභෝජනයට මේක දෙන්නේ. එතකොට දැන් වැඩේ තියෙන රුවන්ක ඕක කියන්නේ දැන් ඔය ඔය මස් වල ප්‍රතිජීවක ඖෂධ ගැන හොයන්නේ අපි අපිට දවස් 4ක් පැය 8 ගානේ බොන්න දෙන බොන්න කියලා දෙන ප්‍රතිජීවක ඖෂධ ලෙඩේ දවස් 2ක් යනකොට හොඳ වෙනකොට දවස් 2කින් නවත්තන අපි තමයි කියන්නේ. මහජනතුමනි මගේ ඊටත් වඩා අපි අපේ කැමැත්තට වෛද්‍ය අනුමැතියකින් තොරව අපි ගිහිල්ලා ළඟම තියෙන ඖෂධ අලවිසලකට ගිහිල්ලා අපි කැමති විදිහට ප්‍රතිජීවක ලබා ගන්නවා. ඔබ යන ඒක ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. ඔබ යන ගිහිල්ලා ඔය ෆාමසියකට ගිහිල්ලා විනාඩි 5ක් 10ක් ඔබගේ ඔය මේ මේ එන එන බෙහෙත් ටික ලැබෙනකම් බලන් ඉන්න. එතකොට ඇවිල්ලා මට මේ විදිය කරල් මෙහෙම කියලා මෙහෙම මෙහෙම බොන්න දෙන ෆාමසිය සමහරලාට උපදෙස් අනුව මේ බෙහෙත් ප්‍රතිජීවක ඖෂධ ගන්න අපි අපේ ඇඟට මේ මේ බොන අපි කුකුලන්ට දෙන මේ තියෙන අංශු මාත්‍ර ප්‍රතිජීවක ඖෂධ ගැන කතා කරනවා. ඒක ඒක හොඳ නෑ. ඒක ඒක කරන්නේ නෑ. මම මේ කියන්නේ කර්මාන්තයේදී ඊටාම තද නියාමනයක් වෙන කර්මාන්තයක්. මේක මේකට සම්බන්ධ වෙලා ඉන්න පශු වෛද්‍යවරු දන්නවා මේක කොහොමද පාලනය කරන්න ඕනි කියලා. ඒගොල්ලෝ ඒක කරනවා. එතකොට ඒ අර කියන අපි විඩ්‍රෝවල් පීරියඩ් එක. ඒ කියන්නේ දවස් 5ක් 7ක් කියන අවසාන ප්‍රතිකාරයේ ඉඳලා එහෙම කාලයක් තියලා තමයි
මේක මේ නිකුත් කරන්නේ. ඉතින් කෙනෙකුට මේක නොදන්න කට්ටියට කියන්න පුළුවන් ඔය කියන දේවල් වෙන්නේ නැහැ, එහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිජීවක ඖෂධ අපි වෛද්‍ය උපදෙස් අනුව පිළි නොපදින අපිට ඕන ඕන විදිහට බොන අපි, හරි ඕන ඕන විදිහට බොන අපි කුකුල්ලුන්ට දෙන ප්‍රතිජීවක ඖෂධ ගැන කතා කරනවා. මම කියන්නේ ඒ නියාමනයක් සිද්ධ වෙන ඒ දේ මේ අපි කරන අපි අත තියෙන දුර්මතය වලින් තවත් එකක් කියලා තමයි මම ඔකට කියන්නේ. හොඳ, ඒ වගේම තමයි දැන් පශු වෛද්‍යතුමනි මෙහෙම දෙයක් තියෙනවා. අපි දැන් හුඟක් වෙලාවට කියනවා අපි ළඟම තියෙන අලවිසලකට ගිහිල්ලා කුකුල් මස් ලබා ගන්න, එහෙම නැත්නම් බිත්තර ලබා ගන්නවා. සමහරලාට එවලේ මරණ ලද කුකුලෙක් ලබා ගන්නවා තමන්ගේ පරිභෝජනයට. එහෙමත් නැත්නම් ළඟම අලවිසලේ අර නැවුම් විදිහට තියෙන කුකුල් මස් ලබා ගන්නවා. හැබැයි අර ෆ්‍රීස් කරලා තියෙන අධිශීතකරණයක දාලා තියෙන එක කන්න අපි කැමැත්තක් දක්වන්නේ නැහැ. මෙතනදී කියනවා අරක තමයි මේ හොඳම දේ. නැවුම්ම තියෙන කුකුල් මස් තමයි අපි පරිභෝජනයට ගන්න ඕන. මේ ගැන අපිට අදහසක් දක්වන්න. ඔව්, නැවතත් හොඳ ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම ලංකාවේ අපි දන්නවා ඔය අපේ මහජනතුමා කිව්වාගේ මේ ශේෂ්ඨයේ කවුරු හරි දන්නේ නැති කෙනෙක් හරි දැනගන්න ඕන කෙනෙක් හරි ඉන්නවනම් ඔය කියන ආයතන අපි ලං කරන්නේ නැහැ. නමුත් ඕන ආයතනයකට අවසර ඇතුව ගිහිල් බලන්න පුළුවන් මොනවද මේ කරන්නේ කියලා. එතකොට තමයි ඇත්ත තේරෙන්නේ. මේකේ අපි අර නොදන්න දේවල් කතා කරන්න උගාක් මිනිස්සු කැමති කුසිප්. එහෙම නැත්නම් මේ කතා පවතුරවන්න. අනික හොඳ දේ කිව්වහම දැන් අපි මේ කියන ඒවා කවුරුත් පිළිගන්නේ නැහැ. ඔය ඕගොල්ලෝ මේ කම්පැනි වලින් සල්ලි ගන්නවා ඇති, එහෙම නැත්නම් ඒගොල්ලන්ට පේ සීට් එක ඇති හරි මොනවා හරි කියලා ඒවා බැහැර කරනවා. හැබැයි ඇත්ත නැතුව වෙන මොනවා හරි ගොසිප් එකක් කිව්වොත් ආ නෑ නෑ මේ කණ්ඩෙපා ළම වැඩි වෙඩපත් වෙනවා, එහෙම නැත්නම් ඇහැට හෝමෝන් බින්දු බින්දු දානවා, ඒ තමයි හෝමෝන් දාන්නේ, එහෙම නැත්නම් බින්දු දෙකක් දානවා සත්තු 2000කට, එතකොට සත්තු පිම්බිලා යනවා කියලා ඒ වගේ කිව්වහම හරි ආසේව පිළිගන්න. ඉතින් මේක තමයි ලංකාවේ තියෙන විදිහ. ඉතින් මේකට අපි අනුකම්පා කරන මිසක් වෙන කරන දෙයක් නැහැ. නමුත් අපි දන්නවා ඔය සත්තු මරලා ගන්න ආගමික මත තියෙනා, එහෙම නැත්නම් මිනිසුන්ගේ ආකල්ප තියලා ඉන්නවා රතුපාට ලේ සුවඳ එනවා නම් තමයි හොඳයි කියලා හිතන්නේ. නමුත් අපි දන්න කුකුල් කර්මාන්තය කියන එක සජීවි සත්තු බිම හදන්නේ. එතකොට බිම හදන සතෙකුට සත්තු අපි අර හරක් වගේ ඈතින් නෙමෙයි හදන්නේ, එකට හදන්නේ. එතකොට යම් කිසි අවස්ථාවක ලෙඩ වෙන්න පුළුවන්. එතකොට අපි ඒකට කොච්චර මේ බයෝ සිකියුරිටි එහෙම නැත්නම් ජෛව තාක්ෂණයේ මේ උපරිම පාවිච්චි කරත් සමහර අවස්ථාවල ලෙඩ වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට වෙන්නේ ඔය ලෙඩ තියෙන සතේ අපි හොඳට හදන පාම් එක්කනම් අපි අයින් කරනවා. ඒ කියන්නේ ඒ අපි නෙමෙයි අයින් කරන්නේ, ඒ පසුවැද්දේවරේ අදාළ පරීක්ෂණය කරලා සත්තු කළ මේ මරන්න එකතු කරන වෙලාවේදී ලෙඩ තියෙන සත්තු අයින් කරනවා. අයින් කරලා ඒගොල්ලෝ අයින් කළම දානවා, ඒගොල්ලෝ පාවිච්චි කරන්න බෑ. එතකොට ඊළඟට තමයි සත්තු ගෙනල්ලා ප්‍රොසෙස් කරන, එහෙම නැත්නම් නිෂ්පාදනය කරන, එහෙම නැත්නම් ඒ සත්තු සුද්ධ කරලා මේ මස් පිණිස සකස් කරන ආයතනයට ගලවුවම ඒකේ තියෙන ඇන්ටිමෝටම් ඉන්ස්පෙක්ෂන් කියලා. ඒ කියන්නේ මරන්න කලින් අධ්‍යයනය කරා මේ සත්තුන්ගේ කකුල් කැඩිලාද, එහෙම නැත්නම් බඩ තුවාල වෙලාද, එහෙම නැත්නම් හොටු ගලනවද, වෙන මොන හරි පස්ස තියනවද කියලා බලලා ඒ සත්තුත් අයින් කරනවා. ඊට පස්සේ තමයි හොඳම සත්තු ටික අරගෙන අපි ප්‍රොසෙස් එහෙම නැත්නම් ඒ මේ සුද්ධ කරලා ගන්න. අපි ගන්න කොටත් ඊට පස්සේ අපි ඇතුළේ තියෙන අවයව ආය වෙන් කරලා ගන්නවා. වෙන් කරලා ගන්නකොට අවයව වල තියෙන ගැටලුවක් තිබ්බොත් ඒ අවයවයේ සෞත් වෙච්ච සතාව අර ලයින් එකෙන් අරගෙන පැත්තකට දානවා. ඉතින් මේ වගේ ඉතාමත්ම සූක්ෂම විදිය තමයි මේක බලන්නේ. මේ කවුරු හරි විශ්වාස කරන්න නැත්නම් මම ගිහලා අධ්‍යයනය කරන්න පුළුවන්. බරපතල නියාමනයකට ලක් කළා තමයි මේක කාර්යසිද්ධ වෙන්නේ. ඉතින් ඒ සතා බ්ලාස්ට් පීසර් කියලා එකක් තියෙනවා. ඕක සමහරු කියන බ්ලාස්ට් පීසර් දාපුවම මේ ගල් වෙනවා, ඒක ඇස්සල අයිස් හැදෙනවා, කැටයක් වතුර ටිකක් දාලා තමයි බ්ලාස්ට් පීසර් දාන්නේ. එතකොට පෑයක් ඇතුලේ කූල් වෙනවා කියලා. මේක වෙන්නේ මෙහෙමයි. ලංකාවේ තියෙනවා ওই ප්‍රොසෙසින් ආයතනවල බ්ලාස්ට් පීසර් කියලා තියෙනවා ඇත්ත. එතකොට වෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 70ක විතර තියෙන සත්තු අර උණු වතුර එකක් හස්සේ ගිහලා තමයි එන්නේ. මොකද ඒගොල්ලන්ගේ අර ඇතුලේ තියෙන විස බීජ ඔක්කොම මේ කුණු එහෙම සුද්ධ කළා තමයි ප්‍රොසෙස් එකට ගන්නෙ. එතකොට බඩවැල් සහ ඒ අභ්‍යන්තර අවයව සියල්ල අයින් කරලා මස් එක වෙනම ගන්නෙ පිරිසුදුවට. එතකොට ඒවා කිසිම වෙලාවක බඩවැල් වල තියෙන විස බීජත් එක්ක ගෑවෙන්නේ නැහැ. එතකොට ඒ ඇවිල්ලා බ්ලාස්ට් පීසර් කරන එකෙන් කරන්නේ හදිස්සිය හරි මොන හරි වෙලාවක ගෑවිලා තිබ්බොත් අර බ්ලාස්ට් පීසර් කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 70 තියෙනක -18ට. එතන ඍණ 18ට ගේනවා පෑහයක් ඇතුළත. ඒ පැහැයක් ඇතුළේ ගේන එකේදී වෙන්නේ එන්සයිම ක්‍රියාවලියක්. අපි දන්නවා සතෙක් සාමාන්‍ය මරිච්චාම ඉස්ලාම ගල් වෙනවා. මිනිසෙක් මරනත් ඉස්ලාම වෙන්නේ ගල් වෙනවා. ටික වෙලාවක් යනකොට සොෆ්ට් වෙනවා. ඒ කියන්නේ මුදු වෙනවා. එතකොට මුදු වෙනවා කියන්නේ සමන්ගේ ශරීරයේ සමන් විසීම එන්සයිම ක්‍රියාවලියක් මගින් දීර්ණ වෙනවා. ඒක මේ එන්සයිම ක්‍රියාවලියක්. ඒ සතාටත් කුකුලටත් ඕකම වෙන්න පුළුවන්.
ඒ නිසා තමයි බ්ලාස්ට් පීස් කරන්නේ. එතකොට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය සහ එන්සයිම් ක්‍රියාකාරීත්වය නැවතිලා ඒ පස මේ පේශි අතර තියෙන වතුර ටික ගල් වෙනවා. ඉතින් ඒක තමයි සමහරු කියන්නේ මේ වතුර ගහනවා කියලා. මොකද ඒවා පේශි අතර තියෙන ඒ වතුර බිඳු හරි මොන හරි තියෙනවා නම් මොකද 85% ශරීරයේ තියෙන වතුර. එතකොට ඒ වතුර පේශි අස්සෙම ගල් වුණාම සමහර කපනකොට මේ අයිස් මේ මේ ක්‍රිස්ටල් වගේ මාස් අතර තියෙනවා. එතකොට හිතන්නේ මේ වතුර ගාලා ඉන්ජෙක්ෂන් කරනවා. හොඳයි වතුම්නේ මං හිතන්නේ මේක අපිට ස්වභාවික සංසිද්ධියක් පරිභෝජනයේ සුදුසු පරිදි සකස් කරන එක තමයි මේ සිද්ධ කරන්නේ. ඒ හරහා තමයි අපිට මේ බොහොම අපේ සෞඛ්‍යයට හිතකර විදිහට පරිභෝජනය කරන්න ලැබෙන්නේ. පැහැදිලි කාරණාව. පශු වෛද්‍යතුමනි දැන් අපි අවසානයේදී කතා කරපු කාරණාවත් එක්ක දැන් අර ෆ්‍රෙෂ් චිකන් නැත්නම් ෆ්‍රීස් චිකන් මේ දෙක අතර වෙනස අපි කියමු බොහොම කෙටියෙන්. ඔව්. අත් වශයෙන්ම අර මං ඉස්සර කිව්වාගේ ඒ කියාවලිය අවසන් වෙලා ඒ බ්ලාස්ට් පීස් කරලා ගත්ත චිකන් වල බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ආපහු ඊපිෂර් එකේ නැත්නම් අධිශීතකරණ එක තියලා කවුරු හරි පාවිච්චි කරනවා. ඒක තමයි හොඳම ප්‍රමිති මට්ටමේ තියෙන චිකන් එක. හැබැයි ෆ්‍රෙෂ් චිකන් වල තියෙන එහෙම නැත්නම් එවිලේ මාරලා ගන්න එක එහෙම නැත්නම් අර අයිස් නැතුව තියෙන චිකන් වල වෙනස තමයි සමහරව හිතනවා මේ ලේ ගාලා තියෙන මස් වල රතු පාටද එතකොට තමයි ඒක රස කියලා. ඉතින් එහෙම වුණාම බැක්ටීරියා වර්ධනය අතිවිශාලයි. ඒක ඇස් වලට පේන්නේ නැහැ බැක්ටීරියා කියන එක. ඉතින් ඒ නිසා ඒ ෆ්‍රෙෂ් චිකන් කියලා ගන්න අය දන්නේ ඒ සතා සුද්ධ කරනකොට බඩවැල් අයින් කරනකොට ඒ ෆ්‍රෙෂ් චිකන් එක ගෑවෙන්න පුළුවන්. ඉතින් ගෑවුනහම සමහරට ඒගොල්ලෝ අර ලේ එනවත් ඇඟේ මස් වල ගන්නවා රතු පාට තියෙන එකට ලස්සන්ට කැමතියි කියලා ගන්න. එතකොට බැක්ටීරියා ගෑවිච්ච ටික ඔක්කොම ටික ඒක පැය කීපයක් ඇතුළත මුළු මස් පුරාවටම ගෑවෙනවා. ඊට පස්සේ ඒක කියලා හරියට උයන්න පරක් වුණොත් එම ඒ මස් වල හැමතැනම බැක්ටීරියා වර්ධනය කළා ඉවරයි. එතකොට හදිස්සිය හරි අපි හරියට ඉුවේ නැත්තම් ඔක අවශ්‍ය ප්‍රමිතිකරණයට ඉුවේ නැත්තම් පඩියමරක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ආහාර ජීර්ණයේ අජීර්ණයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැම වෙලේම මතක තියාගන්න ප්‍රොසෙස් කරන ලද චිකන් නමක් සහිත චිකන් මේ 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 කුකුල් මස් තමයි ඔයගොල්ලෝ පරිවර්ජනය කරන්න ඕන. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අර කුකුලෙන් මරලා එහෙම පිරිසුදුර ගන්න පුළුවන් නම් හොඳ නැහැ කියලා. නමුත් ඒ ගන්න පුළුවන් නම් හොඳයි. වෙන්නේ සමහර අය මරලා එදාට ඉවර කර ගන්න බැරි වෙනවා. එතකොට ආපහු ගිහිල්ලා ඩීපීෂර් එකේ නැත්තම් නෝමල් ෆ්‍රිජ් එක දානවා. ඊට පස්සේ ආයේ පහුවදව දෙල ගෙනල්ලා තියෙනවා. ඒකත් ෆ්‍රෙෂ් චිකන් වගේ තමයි. මොකද අයිස් නැති හින්දා. කවර වල නැති හින්දා. එතකොට හිතන්නේ ඒක හොඳයි කියලා. හැබැයි ඒකෙන් වෙන හානිය අතිවිශාලයි. මේක 130ක් විතර ලංකාවේ තාමත් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒකේ ඒක දිහා බලලා මුළු ඉන්ද මේ මේ ශේෂ්ත්‍රයේ එහෙම නැත්තම් මේ 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 ව්‍යාපාරයේම අපහසුතාවයට පත් කරන එකට අපි සම්පූර්ණ විරුද්ධයි සහ ඒක මිනිස්සු තේරුම් ගන්නව කාරණයක්. හොඳයි මහාචාර්යතුමනි මං හිතන්නේ මේ දිනවල විශේෂයෙන් සමාජ මාධ්‍යත් එක්ක සංසර්ණය වෙන තොරතුරක් තමයි මේ පැය 6න් කුකුල් පැටියෙක් හදන්න පුළුවන් කියන එක. දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් මේ ලෝකෙට බිහි වෙන්නත් දන්නවා අපි කොයිතරම් කාලයක් ගත වෙනවාද කියලා. හැබැයි ඒ විදිහට ඉන්ස්ටන්ට් ෂණිකව තව ජීවියක් බිහි කරන්න පුළුවන්ද? ඔකේ ඇත්තටම වෙලා තියෙන්නේ රුවන්කා මේ දැන් අර වෙලා තියෙන්නේ ඕකේ තියෙන විද්‍යාත්මක පසුබිම නොදන්න අය ඇවිල්ලා එක එක විදිය මත ප්‍රකාශ කරනවා. එතකොට එහෙම වුණාම මේ කවුරුත් අසරණයි. මේක ගැන විද්‍යාත්මක දන්න අයත් මේක කියලා දෙන්න විදිය නැතු වෙනවා. හොඳයි ඔබ අහපු එක. දැන් මේ ඔය පැටියෙක් ගන්න මේ ඒ අර අපි අර සාමාන්‍යයෙන් ඒ කිකිලියෙක් රක්කවන ඒ මූලධර්ම අපි මේ අපි අර හැචරි එකගේ කුකුල් මේ විතර රකවන තැනක දවස් 21ක් ඕක මේ රකවන්න ඕනේ. එතකොට ඔය පැය 6න් ගන්නවා කියන එක ඒක මිත්‍යාවක්. ඒක ඒ වගේ දේවල් අර දැන් වෙලා තියෙන ඕන කෙනෙකුට ඕන දෙයක් ඇවිල්ලා කියන්න පුළුවන්. ඒවා තමයි සමාජගත වෙන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා එහෙම කරන්න බෑ. ඒකට ඔය හැම දෙයකටම ඒ ප්‍රමිත තත්ත්ව තියෙනවා. ඕන ඕන අයට ඕන ඕන ඒවා කියන්න බෑ. දැන් එහෙම පැය 6කින් වගේ ගන්න පුළුවන් නම් ඒවා වෙනම අර නොබෙල් ත්‍යාග වගේ ඒවා ලැබෙන්න ඕන මේ කාරණා. එහෙම ඒවා මේ 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 ලෝකයේ සිද්ධ වෙන දේවල් නෙමේ. එතකොට එහෙම කරන්න බෑ. දැන් ඕකෙදිම මේ තව එකක් කියන්නම්. දැන් වෙලා තියෙන්නේ මම අපිට කතා නොකරපු එක දෙයක් මම තව කියන්නම්. දැන් වෙලා තියෙන්නේ දැන් අර ඔය කුකුළු ගොවිපලකට ඕන කෙනෙකුට ඕන වෙලාවක යන්න බෑනේ. ගිහිල්ලා බලලා ඉබිලා බලන්න. ඒකට හේතුව ඒක හංගගෙන මේ වසං කරගෙන මේක නරක දේවල් කරන හන්ද නෙමෙයි. අර කුකුළු කර්මාන්තයේ ජෛව ආරක්ෂණය උප්පරිම තත්ත්ව නඩත්තු කරනවා. එහෙම නැත්තම් මේක ලාභ ගන්න බෑ. බැරි වෙලා හරි ඔය ඉහළ ඝනත්වයක් ඝනත්වයක් මේ තත්ත්ව යටතේ සතුන් හදලා ලෙඩක් හැදිලා මැරුණොත් 40,000ක් 50,000ක් එක තැන ඉවරයි. එතකොට ඒ සමාගමට පාඩු විඳින්න වෙනවා.
ඒක නිසා ජෛව ආරක්ෂණය උපරිමයි දැන් අපි යනවා නම් අපි වෘත්තිකයන් හැටියට අපි 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 ශිෂ්‍ය වර්ගගෙන හැම අවුරුද්දකම ශිෂ්‍යයන්ට කියලා දෙන්න විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය වර්ගගෙන යනවා ඒ අරගෙන ගියත් අපිටත් ඉතාම තද ජෛව ආරක්ෂණ තත්ත්වය යටතේ අපිට අපි යන ඇඳ ඇඳයි යන ඇඳුම් ඇඳුම් වෙනුවට වෙන ඇඳුම් ඇඳගෙන ඒගොල්ලෝ දෙන ඇඳුම් ඇඳගෙන අපි අපිව මේ මේ යන වාහනේ ඉඳලා යන වාහනේත් අර ජෛව ආරක්ෂණ තත්ත්වය යටතේ මේ ඒ විසබීජ හරණය කරලා තමයි අතුලට ගන්නෙ. එතකොට ඕක අර වහගෙන තාප්ප වලින් වහගෙන කරනකොට මේකේ කෙනෙකුට හිතන්න පුළුවන් මේ අමුතු දෙයක් තමයි මේක ඇතුලේ දාගෙන කරන්නේ කියලා. නමුත් හොඳම දේ ඔය වගේ සැකයක් තියෙනවා නම් ඇත්තටම මේ මේ ලෝක කුකුළු විද්‍යා සංගමේ මේ ශ්‍රී ලංකා ශාඛාවේ දැන් ඔය මේ වෛද්‍ය මල්ලවාරච්චිට ඒ වගේ ඒක සම්බන්ධ කරගෙන දැන් අපිට මේ ගැන සැකයක් තියෙනවා. ඒක නිසා මේ සැකය දුරු කරගන්න අපිට මේක අපි ඇස් දෙකින් බලන් අවස්ථාවක් ලබා දෙන්න. හරි? එතකොට මේ ඒ වගේ මේ ඕන කෙනෙකුට ඕන වෙලාවක යන්න පුළුවන් තැනක් නෙමෙයි එතන. එතකොට ඒ වගේ දෙයකින් මේ මේ සැකය දුරු කරගන්න පුළුවන්. මේක ගැන දන්න කෙනෙක් එක්ක කතා කරන්න මට කියන්න තියෙන්නේ මේ ඉතාම සරිලන මුදලකට ලැබෙන මේ ප්‍රෝටීන ප්‍රභවය ඉතාම හොඳ තත්ත්වයට තේ ලැබෙන ප්‍රෝටීන් ප්‍රභවය නැති කරගන්න එපා දුර්මත නිසා කියන දේ තමයි කියන්න තියෙන්නේ. හොඳයි මහාචාර්යතුමනි මේ සමගින් අපි පිළිතුරක් ලබා දෙමු. දවසකට බිත්තර කීයක් කන්න අවශ්‍යද? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නය. දැන් අපි අපේ අපේ රටේම දැන් අපේ MRI එක කියලා තියෙන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනය කියන්නේ දවසකට එකක් ගන්න කියලා. දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් කියන්නේ ඒගොල්ලෝ පෝෂන් එකක් කියලා ගන්නේ දවසකට බිත්තර දෙකක්. හරි? එතකොට සෞඛ්‍ය ප්‍රශ්න නැති නිරෝගී කෙනෙකුට කියන්නේ අඩුම තරමින් දවසකට බිත්තරයක් ඇවා කියලා ප්‍රශ්නයක් නැහැ. කුඩා දරුවෙකුට කැමතිනම් කුඩා දරුවෙක් කැමතිනම් බිත්තර කන්න කැමතිනම් බලහත්කාරයෙන් නෙමෙයි කැමතිනම් තවත් කන්න දෙන්න. දමිට තමන්ට මේ මිල දරන්න පුළුවන් නම් මේ 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 වගේ දුර්මත වලට එල්බගෙන ඉන්න එපා. අර මේ වෛද්‍ය මලවරචි කිව්වා වගේ මේක මේ දැන් මේ මේ ලෝකේ සංවෘත නැහැ. මේක විවෘත ලෝකයක්. මේ තොරතුරු හොයන්න පුළුවන්. අපි කියන එකම පිළිගන්නත් එපා. මම කියන්නේ අපි කියන එකම පිළිගන්න එපා. මේ මේක තොරතුරු හොයලා බලන්න. අඩුම තරමින් තමන් නිරෝගී නම් දවසට බිත්තරයක් කන්න පුළුවන් නම් නිරෝගී නම් ඊට වැඩිපුර කෑවත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඒක නිසා ඒක ඒ ගැන සැක සංකා තියාගන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි මම හිතන්නේ බොහොම පැහැදිලි. කොයිතරම් පෝෂණයක් තියෙනවාද බොහොම කොයිතරම් ප්‍රබල විදිහට බරපතල විදිහට නියාමණයකට ලක් කරමින්ද මේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට අපි හෘදේ තෝරගන්නේ කොහොමද? මම හිතන්නේ වැදගත් වෙන්නේ ඒක අපි පරිභෝජනය කරන දේ අපි හෘදේ තෝරා ගන්න ඕන. හෘදේ තෝරගත්තේ නැත්නම් ඒ කියන එතනින් එහාට ඇතිවන ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේත් අපිටම තමයි. මම හිතන්නේ කුකුල් පාලනයත් එක්ක ඒ වගේම කුකුල් මස් අපේ පරිභෝජනයට ගැනීම බිත්තර පරිභෝජනයට ගැනීම මේ කියන දේවලුත් එක්ක විවිධ දුර්මත තියෙනවා. ඒ සඳහා හොඳ පිළිතුරු අද දවසේදී අපේ හෝප් වැඩසටහනින් ඔබට ලැබුණ කියලා අප විශ්වාස කරනවා. ඉතින් අපේ කතාබහට අද දවසේදී එකතු වුණු මහාචාර්ය ඉන්ද්‍රනිල් පතිරණ මහාචාර්යතුමන්ට රුහුණ විශ්වවිද්‍යාලයේ පශු විද්‍යා අධ්‍යන අංශයෙන් තමයි එතුම අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම පශු වෛද්‍ය සුසන්ත මලවරචි මහත්මයා ලෝක කුකුල් විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා හැටියට මම හිතන්නේ තව ගැටලු තියෙනවා ඇති මේ වැඩසටහන නරඹන ඔබට මීට වඩා ගැටලු මතුවෙන්න පුළුවන් මේ කියන කාරණාවත් එක්ක මේ කියන මාතෘකාවත් එක්ක. හොඳ පිළිතුරක් අපි ඔබට ලබා දුන්නා කියලා හිතන ඔබේ ප්‍රශ්නවලට මේ කතාවේදී. ඉතින් ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. අද අපි සමුගන්නවා හොප් වැඩසටහනේ. ඔබට සුබ දවසක්.